කෝපය ගැන අප කතා කරන්නේ කෝපය පළ කරන විදිය ප්‍රකාශ කරන විදිය සමහරු අඩි හප්පලා සමහරු අඬලා තරහ වුවම අඬන අය ඉන්නවා රතු වෙලා මූණ රතු වෙලා දාඩිය දාලා එහෙම විවිධාකාරයේ හැසිරීම් තියෙනවා සමහර අය කෝපකාරී සිතුවිලි ඇති වුණාම ලියන අයත් ඉන්නවා ඈ දැන් මේ කෝපයක් ඇති වෙලා ලියන ගීතයක් කෝපයක් ඇති වෙලා ලියන කවියක් ලිපියක් අපි කියමු සමාජයේ පිළිබඳ කෝපයක් ඇති වෙලා ලියන ලිපියක් එකෝ වෙනත් දෙයක් වෙන කෙනෙක් පිළිබඳව කෝපයක් ඇති වෙලා මං ලියනවා ලිපියක් ජයලාල් රෝහණ මෙහෙමයි මෙහෙම මේ බලන්න හරි මෙහෙමයි කියලා මං ඉල්ලුවේ කොහොම හරි මං ඒක පළ කරගන්නවත් එක්ක එක්ක මං පොතක් ලියලා මං ලියනවා මට ඇති වෙච්ච ඒ වෙලාවේ ඇති වෙච්ච තරහට මං ලියන පොතක් මේ මෙහෙමයි 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 කියලා ලියලා මං පළ කරලා ඉවරලා ටික දවසක් ගියාට පස්සේ මට හිතුණා ඡ මොනෝඩ වැඩක්ද මේකනේ එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ පළ කරන විදිය අපේ ආවේගයක්නේ මේක. මේ ආවේගේ අපි తాවකාලිකව ඒ වෙලාවේ පළ කරගන්න විදිය තමන්ටම ලැජ්ජ හිතෙන තමන්ටම පසුතැවීමක් ඇති වෙන දෙයක් වෙන්න බැරිද? ලෝකෙ එහෙම වෙලා නැද්ද? කියන එකත් අහන්න ඕනේ. දැන් පත්තරවලට පවා පත්තරේ පහෝදා පළ වෙනවා. රූපවාහිනී අපි සමහර වේදිකාවක කරන කතාවක්. අපි ඉන්නේ එදා උදේ ඇති වෙච්ච තරහකින් එන්නේ ඈ මේ මේක දැකලා ගිහිල්ලා 10ට කරන කතාවේදී කියනවා කොම් බැනලා මේක කොලා මාට ඉතුරු ච කතාපම මේ කිව්වේ කියලා හිතෙන්න බැරිද දැන් රෙකෝඩ් කළා තේදි කරලා ඉවරයි දැන් ලෝකෙටම ගිහිල්ලා ඉවරයි ච කියලා ඉතින් ඊළඟ වටේදී මේක හදන්න සෑහෙන උසදරදර ඒ තදා ගන්න බැරි වෙන්න පුළුවන් මිනිස්සුන්ට මෙහෙම වැඩ වෙන්නේ නැද්ද මේ කෝපය නිසා විශේෂඥ වෛද්‍යතුමා ඔය ඇත්තටම කෝපය කියන්නේ ආවේගයක්. ඒ ආවේගයට ඉඩ දුන්නහම ඒ ආවේගය නිසා ඇති වෙන ප්‍රතිඵලය බොහෝ වෙලාවට සාර්ථක ප්‍රතිඵලයක් නෙමෙයි. තියෙන තත්ත්වෙනුත් පහලට ඇද දැමීමක් තමයි වෙන්නේ. ඉතින් මේ අපිට එන අපේ රෝගීන් ඒ වගේම සේවාදායකයන් ගැන බැලුවහම අපිට පේන දෙයක් තමයි විවිධ හේතු නිසා මේ වගේ කෝපය පාලනය කරගන්න බැරි තත්ත්වයකට මෙයයි පත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් මේ ළමා කාලේ ඉඳන්ම අපිට බොහෝ වෙලාවට පේන දෙයක් තමයි සමහරවිට අම්මලා අරගෙන එනවා තමන්ගේ දරුවෝ මේ දරුවෝ කෑ ගහනවා වැඩි දඟලනවා වැඩි තරහ ගන්නවා කේන්ති යනවා අන්තිමට හොයලා බැලුවාම සමහරවිට මේ දරුවෝන්ගේ කේන්තිය නෙවෙයි තියෙන්නේ දෙමාපියෝන්ගේ තමයි කේන්තිය තියෙන්නේ අම්මා තමයි වැඩිපුර කේන්ති ගන්නෙ අම්මට ඕන විදිහට ලකුණු ගත්තේ නැත්නම් අම්මට ඕන විදිහට හිටියේ නැත්නම් එහෙම නැත්නම් ඒ අවශ්‍ය අවස්ථාවලදී තමන්ට දරුවෙකුට දරා ගන්න බැරි තරම් අර පන්ති ප්‍රමාණයකට යන්න වුණාම ඒතර දරුවෝ පීඩාවටපත් වෙනවා මේ දරුවෝ පීඩාවටපත් වෙච්ච වෙලාවට දෙමව්පියෝ කෑ ගහනවා නම් අම්මා කෙනෙක් කෑ ගහනවා නම් ප්‍රකෝප වෙලා දරුවෙකුට තරවටු කරනවා නම් මේ අම්මගේ හැසිරීම දරුවා ඉගෙන ගන්න පුළුවන් ඒතර දරුවත් දැනගන්නවා අම්මා වගේ තරහ ගිහිලා තමයි මට දෙයක් ලබා ගන්න ඕන මොන හරි ඉල්ලලා ලැබුනේ නැත්තම් සෙල්ලම් බඩෝක් වෙන්න පුළුවන් දැන් නම් කුඩා කාලේ සිටම මේ මොබයිල් ෆෝන් තමයි ඉල්ලන්නේ ඒවා ඉල්ලලා දරුවෝ කෑ ගහලා බෙන් පෙරලලා ප්‍රකෝප වෙලා අම්මව පාලනය කරන්න හදනවා නමුත් ඒ දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ කොහෙන්ද බොහෝ විට දෙමාපියෝන්ගෙන් එහෙම නැත්තම් මාධ්‍ය වලින් ඉතින් තව නව යවුන වයසට පටන් ගියාට පස්සෙත් අපි දන්නවා බොහෝම දෙමාපියෝක කරන පැමිණිලි කරන දෙයක් තමයි මගේ දරුවෝ දැන් නව යවුන වයසේ ඉන්නේ මේ අය හරියම තරහ ගන්නවා මේ අය හොඳක් කිව්වත් වැරදි තේ එකක් හදලා දුන්නත් වැරදි කෑම කන්න කිව්වත් වැරදි පාඩම් කරන දිහා බැලුවත් වැරදි කාමරයට ඇවිල්ලා පොඩ්ඩක් පොතපත හොයලා බැලුවත් වැරදි මොකද මේ නව යවුන වයස කියන්නේ ඒ දරුවෝ තමන්ගෙම කියලා අනන්‍යතාවයක් මේ හදා ගන්න වයසක් ඉතින් මේ අය බොහෝ වෙලාවට අවදානම් ගන්නවා අලුත් දහලෝ ඇසුරු කරන්න පෙළඹෙනවා ඒ වගේම තමන්ට කියලා තමන්ගේම පෞද්ගලිකත්වයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා මෙන්න මේ වගේ අවස්ථාවලදී මේකට ඇඟිලි ගහන්න આવොත් ඕමනාට වඩා එහෙම නැත්නම් ඔහුගේ ස්වාධීනත්වය ලබා ගන්න තියෙන අවස්ථාව නැති වෙන විදියට දෙමව්පියෝ රැකවරණය ලබා දිය යුතුයි නමුත් ඊට වඩා එහා ගිහිල්ලා කරදරයක් වෙන මට්ටමකට આવොත් එහෙම ඒ විදිහේ දරුවන දැනුනොත් එහෙම දරුවන්ට මේ නව යවුන වයසේ දරුවන්ට නිතරම තරහ යන්න පුළුවන් මේ තරහ යාම හා කේ ප්‍රකෝප වීම ඔහුගේ මේ වයසේම තිබෙන උපක්‍රමයක් ඉතින් ඒකට උම්නාට වඩා කේන්ති ගන්නත් හොඳ නැහැ දෙමාපියෝ මේක දරුවගේ කේන්තිය බලලා දෙමාපියෝ ඊට වඩා කේන්ති ගත්තොත් වෙන්නේ බොහෝ වෙලාවට දරුවගේ කේන්තිය වැඩි වෙන එක එහෙම කරන්නේ නැතුව
ප්‍රකෝප වෙන දරුවෙක් ඉන්නව නම් ඒ දරුවා ළඟට අරගෙන ඔළුව අත ගාලා ආදරෙන් කතා කිරීමේ වැදගත්. දැන් බොහෝ වෙලාවට අපිට එන දරුවන්ගෙන් අහලා බැලුවාම කියනවා අම්මා තාත්තා ආදරෙන් කතා කරනවද? ළඟට අරගෙන ඔළුව අත ගානවද? කෑම ටිකක් කවනවද? ළඟින් වාඩි වෙලා තමන්ගේ ප්‍රශ්න ගැන ඇහුම්කන් දෙනවද? මෙන්න මේ දේවල් නැහැ. මේ දේවල් නැතුව දෙමව්පියෝ බොහෝ වෙලාවට කරන්නේ දරුවොත් එක්ක ප්‍රකෝප වෙන එක, තරහ ගන්න එක, කේන්ති ගන්න එක. ඉතින් ඒ වගේ අවස්ථාවලදී දරුවන්ට කියන්න කෙනෙක් නැතුණාම, එම අහන්නේ නැතුණාම දරුවෝ කෑ ගහලා අඬලා එහෙම නැත්තම් කෑ ගහලා බැනලා ප්‍රකෝප අරගෙන තමයි ඒ පණිවිඩය දෙමව්පියන්ටත් කියන්න වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක එක්තරා ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි දන්නවා සමහර ලාවට මේ වැඩිහිටියන්ටත් කේන්ති යනවා. බොහෝ වෙලාවට මේ හොඳට ඉන්න අය අපි කලින් කතාවර වගේ සමහර ලාට කිසිම කේන්තියක් නැතුව මේ හොඳට පාඩුවේ ඉන්න අය සමහරවිට පහුගිය මාස කිහිපය තුළ කේන්ති යනවා කියලා පැමිණිලි එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හොඳට පාඩම් කරගෙන ඉන්න දරුවෙකු පහුගිය සති කිහිපය තුළ කේන්ති යනවා කියලා. ඉතින් මේ වගේ කේන්ති යාම පසු කාලිනව සිද්ධ වෙනවා නම් ඒ කේන්ති යාමත් එක්ක විවිධ දේවල් සමාජයට ඒ විවිධ දේවල් ඉටු කරනවා නම් ඒ කියන්නේ අනිත් අයට පහර දීම, තමන්ගේ වැඩ කටයුතු නොකර සිටීම, පාඩම් නොකර සිටීම, එහෙම නැත්නම් තවත් කෙනෙකු තරහ ගස්සන විදිහට හැසිරීම, මෙන්න මේ වගේ දේවල් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ විෂාදයේ වගේ මානසික රෝග නිසා. ඒ කියන්නේ එවැනි කෙනෙකු කේන්ති යනවා. ඒ කියන්නේ අපි කියනවනේ අර හොස්සලඟින් මැස්සෙක් යන්න බෑ කියලා. ඒ කියන්නේ නුරුස්සුන් ස්වභාවය. මේ නුරුස්සුන් ස්වභාවය ඇති වෙන්න විෂාදයේ වගේ මානසික රෝග බලපාන්න පුළුවන්. මේ වගේ වෙලාවට කේන්ති ගිහිල්ලා කෑ ගහලා පස්සේ ඒකන දුක් වෙනවා. අයියෝ මම මොකද එහෙම කරේ, මට එහෙම හැසිරෙන්නේ නැතුව ඉන්න තිබුණා, මං අර මිනිස්සු ඉස්සරහා මේ අපහාසයටපත් වුණා, තමන්ගේ පෞරුෂත්වයට හානි කරගත්තා, මෙන්න මේ වගේ දේවල් කියලා අධික ලෙස ලත වෙනවා නම්, මේ ලත වුණත් නැවතත් සිද්ධියක් ආපු ගමන් කේන්ති යනවා නම් සමහර ලාවට ඒක විෂාදයේ වගේ මානසික රෝගයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම නව යවන වයසේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ විවිධ පෞරුෂත්ව ආබාධ. අපි දන්නවා මේ බෝඩර්ලයින් පර්සනලිටි ඩිස්ඕඩර්, ඒ කියන්නේ මායිම් පෞරුෂත්ව ආබාධය වගේ ආබාධ වලදී තියෙන ප්‍රධානතම ගැටලුවක් තමයි තමන්ගේ ආවේග පාලනය කරගන්න නොහැකි වීම. ඒ කියන්නේ පොඩි දේවල් වලට තරහ යනවා. පොඩ්ඩක් කෝල් එකක් පරක් වුණාම භාගයක් තමන්ගේ නිතිපතා එන පණිවිඩය, එහෙම නැත්නම් මැසේජ් එක, පණිවිඩය, දුරකථනය, මේ නැමතුම පවරක් වුණොත් එහෙම තමන්ගේ ආදරවන්තියගෙන් හෝ ආදරවන්තයාගෙන් මුළු ලෝකෙම එපා වුණා වගේ, මුළු ලෝකෙම නැති වුණා වගේ, අර ෆෝන් එකත් පොළවේ ගහලා තවත් අමුසේ වැඩක් නැහැ, මට කතා කරන්නත් එපා, මාව අතහැරලා දාලා යන්න කියලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඊට පස්සේ ආපහු ඊට පස්සේ උදේ පාන්දර අර කිසිම දෙයක් ගණන් ගන්න නැතුව අනේ පැටියෝ ඊයේ නිදාගත්තද කියලා අහන්න පුළුවන්. මේ අයගේ තියෙන ගැටලුව තමයි අර ක්ෂණිකව අදහස් වෙනස් වෙන එක, හැඟීම් වෙනස් වෙන එක. මේකට අපි කියන්නේ මායිම් පෞරුෂත්ව ආබාධය කියලා. මේ වගේ තියෙන ඇටි ඉතාමත්ම කේන්ති යනවා. ඒ වගේම තමන්ගේ ළඟම ඉන්න ඇත්ත එක තමයි කේන්ති යන්නේ. මොකද මේ අය ලෝකෙ දිහා බලන්නේ සුදු කළු විදියට. මේ හොඳම දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා, මේ මැද දේවල් නැහැ. ඒක නිසා අර තියෙන තත්ත්ව වෙනස් වුණ ගම මෙයාට දරා ගන්න බැරි වෙනවා. මෙයා කේන්ති යනවා, කෑ ගහනවා. ඒ වගේම තවත් කේන්ති යන ඊතර අවස්ථාවක් තමයි මේ දීර්ඝකාලීන මත්පැන් හා මත්ද්‍රව්‍ය ලබා ගන්න අය. මොකද මේ මත්පැන් විශේෂයෙන්ම ඇල්කොහොල් වලින් මොළයට වෙන බලපෑම් නිසා දීර්ඝකාලීනව කේන්ති යාමේ ආබාධ ඇති වෙන්න පුළුවන්, ආවේග පාලනය කිරීමේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් හොයලා බලනකොට ඇත්තටම කේන්ති යන්න හේතුව තමයි මේ මොළයට හානි සිදුවීම නිසා, විශේෂයෙන් පූර්ව මස්තිෂ්කයට හානි සිදුවීම නිසා ඇල්කොහොල් වගේ මත් පැන් වගේ. ඒ වගේම අපි දන්නවා කැනබිස් වලින්, ඒ කියන්නේ ගංජා පානය, විවිධ වර්ගයේ ගංජා තියෙනවා. අපි වර්ග කියන්නත් කැමති නැහැ. නමුත් මේවා දිගින් දිගටම භාවිත කරනකොට తాවකාලිකව වගේම දීර්ඝකාලීනව ඒ පුද්ගලයා තුළ කේන්ති යාමේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී Tamanටම තේරෙන්නේ නැහැ Taman කේන්ති යනවා කියලා. ඉතින් ඒ වගේ මද්ද්‍රව්‍ය නිසා වගේම වෙනත් හේතු නිසා ඇතිවෙන වින්නෝන්මාදය වගේ රෝග නිසාත් කෙනෙකුට දීර්ඝකාලීන වශයෙන් කේන්ති යන පුළුවන්. මේ කේන්තියම දීර්ඝකාලීනව තිබෙනවා නම් ඇත්තටම මේ මානසික රෝගවලිනුත් විශාල හේතු, මානසික රෝගත් හේතු වෙනවා මෙවැනි අයගේ කේන්තියම වැඩි වෙන්න. ඉතින් මේ වගේ දේවල් තමයි මානසික රෝග පැත්තෙන් බලපාන්නේ කේන්තියම ඇති වෙන්න. තුන්දොස් කිපීම ගැන කතා කළා අපි අර ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහත්මයා ලේ කෝප වීම ගැන කතා කරනවා. ඒ වුණත් අපේ දැන් අපේ භාෂා ව්‍යවහාරයේදී දැන් දේව කෝපය,
සුබාදහම කෝප වෙලා මහමෝහද කෝප වෙලා එහෙම කියලත් අපි මේ කෝපය ආරෝපණය කරලා තිනවා සුබාදහමට පරිසරයට සමට අපිට නොපෙනෙන දේවල් වලට මේ කෝපය දැන් මේ කෝප වෙලා තමයි අපිට මෙහෙම වෙන්නේ කියලා එහෙම ස්වභාවයෙන් අපි කෝපය ආරෝපණය කරලා කතා කරනවා දෙයෝ කෝප වෙලා දෙයෝ දේව කෝපේ අනිත් දෙක තමයි අර තවත් මහත්මයෙක් ආපහු එක කෙනෙක් දැන් යම්කිසි පරිසරයක හෝ සොසයිටි එකක සමාජයක ජීවත් වෙනකොට පවුලක කිහිප දිනක් කේන්ති ගියාම අනිත් පැයටත් කේන්තිය බෝ වෙන්න පුළුවන් මොකද අර එක තැනක කිහිප දිනකගේ කේන්තිය නිසා ඒ පරිසරය තුළ ඒ සමාජය තුළ උණුසුම් වාතාවරණයක් ඇති වෙනවා. ඒතර ඒ උණුසුම් වාතාවරණය මත අනිත් අයටත් පහසුවෙන් කේන්ති යනවා. තවදුරටත් කේන්ති යනවා. ඒක සමහරලාට තමන් රූපවාහිනියේ නරඹන ටෙලිනාට්‍යයන් නිසා වෙන්න පුළුවන්. ටෙලිනාට්‍ය නලෝ කේන්ති යනවා නම් මේ දවස්වල සහභාගී වෙන වැඩසටහන්වල ජලා රෝහණ වගේ ප්‍රවීණ නලෝ ඒ කේන්තිය කොයිතරම් ස්වභාවික සිද්ධ වෙනවද කියන්නේ ඒ බලන් ඉන්න අයට සමහරලාට කේන්ති තමයි දවස් තුනක් ගත කරන්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඒ කෝපයේ බෝවෙන් ලෙඩක් වගේ වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම. තරහින් වැඩි දිනක් තරහින් ඉන්න සමාජයක පරිසරයක සමාජ කාර්යාලයක එහෙම ස්වභාවයෙන් මනෝවිද්‍යාත්මකව එහෙම පසුබිමක් තියෙනවා නේද? එහෙම එහෙම තිබෙන සමාජයක රටක කේන්තියෙන් එන්න අනිත් අයත් කේන්තිය පහසුවෙන් කේන්ති යන පුළුවන් කිසිම ඒ කේන්තිය සාමාන්‍යකරණය කිරීමක් වෙනවා. ශාන්තිය වෙනුවට කේන්තිය පැතිරීම තමයි ප්‍රශ්නේ නේද? අපි කේන්තිය පතුරන්න පුළුවන් නම් කේන්තියත් පතුර වෙනවා. දොරමඩලාවෙන් අපි උත්සාහ කරන්නේ කේන්තිය වෙනුවට ශාන්තිය පතුරවන්න. කේන්තිය නතර කරමු. නතර කරමු. මහාචාර්යතුම. හසන්ත දැන් අපේ ස්වාමීන් වහන්සේ කියපු දෙයින් මට හිතුණා අපි දැන් හැම දෙයකම හිත මුල් වෙනවා කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ සඳහන් කරා මෛත්‍රිය හිතුවට මදි. ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ කියලා. එහෙමනම් හිත සහ හිතෙන් හිතනවා වගේම ක්‍රියාවෙන් කිරීමත් අත්‍යවශ්‍ය විශේෂයෙන්ම අපි මේ කෝපය ගැන කතා කරනකොට ඒක හුඟක්ම අදාළ වෙනවා. දැන් කෝපේ විරුද්ධ දේ හැටියට මම දකින්නේ ඉවසීම, උපේක්ෂාව. දැන් මට මතක් වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු අපේ වෛද්‍ය නිලධාරියා වෛද්‍ය විජේවර්ධන මහතා, එතුමා දැනට අප අතර නැහැ. එතුමා විශ්‍රාම ගියාට පස්සේ විදේශගත වෙලා ඉඳලා නිවාඩුවකට ලංකාවට ආවට පස්සේ එතුමාට අවශ්‍ය වුණා ටිකක් අර මේ පැත්තකට දාලා තිබුණු වාහනේ අරගෙන ටිකක් පැදලා තමන්ගේ අවශ්‍ය කටයුතු කරගෙන එන්න. ඔහු මාර්ගයේ යනකොට එක තැනක වටරවුමකදී කාර් එක නැවතුණා. ඊට පස්සේ කාර්කේ එහෙම ඉන්නකොට පොඩ්ඩක් පිටිපස්සෙන් සද්දයක් ඇහෙනවලු. ගන්නවකෝ තමුසේගේ ලදරම කියලා කබල් කාර් වලට පාවිච්චි කරනවනේ. එතුමා එතෙන්දි කලේ කාර් එක ස්ටාර්ට් වෙන්නේත් නැහැ, ආපහු බනින්න ගියෙත් නැහැ. බොහොම හෙමින් සේරුවේ දොර ඇරලා කාර් එකෙන් බැස්සා. ඒ වෛද්‍ය විජයවර්ධන කියන්නේ බොහොම උස මහත බොහොම පිම්පාට පුද්ගලයෙක් කියන්න පුළුවන්. එතුමා වාහනයෙන් බිමට බැහැලා අර පුද්ගලයා දිහා බොහෝම කරුණාවෙන් බැලුවා. වෙන කෙනෙක් නම් කේන්තිෙන් බලන්නේ. අර පුද්ගලයා හොඳටම ඒකෙන්ම මෙල්ල වුණා. ඊට පස්සේ බැස්ස විතරක් නෙවෙයි, ඔබතුමාට කරදරයක් වුණා නම් සමාවෙන්න කියලා තමයි කිව්වේ. එතකොට අර පුජ්‍යලයා හෙමින් සීරුවේ තමන්ගේ වාහනේ පැත්තකට දාලා හරවගෙන ගියා. වෛද්‍යතුමා මං දැන්නේ ඊට පස්සේ කවුරු හරි ගෙන්නගෙන කාර් එක හදාගෙන යන්න ඇති. දැන් ඒක තමයි මෙතෙන්දි කිව්වේ කෝපය සහ ඉවසීම නැත්නම් උපේක්ෂාව. මේ දෙක එකිනෙකට දෙපැත්තක තිබුණට මේ එකක් සංසිඳවන්න පුළුවන් ඉවසීමෙන්. දැන් අපි ඉවසනවා කියලා කියන්නේ එක පාරට අපට එන කේන්තිය අපි කලින් සඳහන් කළා වගේ කල්පනා කරන්න ඕනේ මම මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ කියලා. එතකොට දැන් අපේ දරුවන් අතර හුඟාදුරට මේ ලක්ෂණය දකින්න ලැබෙනවා. සමහර වෙලාවට නෙමෙයි බොහෝ විට දරුවන් දෙමාපියන්ව අනුගමනය කරනවා, අනුකරණය කරනවා. හසන්ත සඳහන් කරා මම මෑතකදී එළි දැක්වූ කවි පොත පිළිබඳව සියුතුනේ ගැන කවි පොත. ඒකේ මම පොඩි කවියක් ඇතුල් කරලා තියෙනවා ඔබට මතක ඇති, අලු බඳුන කියලා. ඒ කවිය මම ලිව්වේ එක්තරා අත්දැකීමක් පාදක කරගෙන. එක්තරා පියෙක්
අර අපි කියන්නේ චේන් ස්මෝකර් කියලා එක සිගරට්ටුවක් නිවෙනකොට ඒකෙන් තමයි අලුත් එක පත්තු කරන්නේ චේන් එකක් වගේ. ඒ තරමට සිගරට් බීමට පුරුදු වුණ මේ පියා එහෙම සිගරට් බීම දිගටම කරගෙන ගියා. මේක දකින තරුණ පුතා ඒකට ආසාවක් ඇති වෙලා ඔහුත් ඉඳහිට වොන්න පටන් ගත්තා. අර විදියට නෙමෙයි. පියාට දැනුණ දැන් පුතා ළඟට එනකොට තමන් ළඟ නැති විදිහේ පොඩ්ඩක් වෙනස් විදියට මේ සිගරට් සුවඳක් කියන්න බෑ ගඳක්. ඔහු ගර්ජනා කරමින් දරුවාට බැන වදිනවා. දැන් මේ දරුවා කලේ කුමක්ද? ඇයි තාත්තා බොන්නේ? ඒ නිසා තමයි මමත් බොන්නේ කියලා ඒකට ප්‍රතිවදන් දුන්නේ නැහැ. ප්‍රතිකාර දැක්වේ නැහැ. ඔහු ඒ වෙනුවට කලේ හෙමින් සීරුවේ ගියා තාත්තගේ කාර්යාලයට ඔෆිස් රූම් එකට ගියා. ගිහිල්ලා ඒකේ අලු බඳුන අලු වලින් පිරීලා තිබුණා. ඔහු හෙමින් සීරුවේ ඒක අරගෙන ඇවිල්ලා පියා ඉඳගෙන හිටපු තැන ඉදිරිපසින් තිබ්බා. ඔහු වචනයක්වත් කතා කළේ නැහැ. එහෙම කියලා පැත්තකට ගියා. පියා ඒකෙන් අතිශයින්ම ලැජ්ජාවට පත් වුණා. මං හිතන්නේ දැන් කෝපේ වුණත් කේන්තිය අපි ක්‍රියාවන් වගේම ප්‍රතික්‍රියා ප්‍රතිචාර දැක්වීමෙනුත් මේක එක අතකට පාලනය කරන්න පුළුවන්, අනිත් අතට මේක තවත් වැඩි වෙන්නත් පුළුවන්. දැන් කෙනෙක් තමන් දෙසට කේන්තියෙන් ප්‍රතිචාර දක්වනවා නම් හැසිරෙනවා නම් අප තුළ තියෙන්නට ඕන උපේක්ෂාව, මධ්‍යස්ථ බව, ඉවසීම. දැන් ඒ කේන්තියට හරියන්න තමනුත් කතා කළොත් හෝ ක්‍රියා කළොත් සිදුවෙන්නේ ඒක තවත් ඉදිරියට යාමක්. ඒ නිසා මං හිතන්නේ මේක ඒතරම් අමාරු දෙයක්ුත් නෙවෙයි, බොහොම සරල දෙයක්. දැන් වෛද්‍යතුමාට හමු වෙන රෝගීන් නම් මේවයි අන්තයටම ගිය තත්ත්වයට පත් වෙලා එන අය වෙන්න පුළුවන්. නමුත් මේකේ ආරම්භක අවස්ථාවකදී දෙමාපියන්ට පුළුවන් තමන් හොඳට අර කේන්තිය පාලනය කරගෙන කටයුතු කරනවා නම් දරුවන්ට, දැන් දරුවන් කුඩා වයසේ ඕනෝන් අතර රණ්ඩු සරුවල් ඇති වෙනවා, යෞවන වයසට පත් වෙනකොට උන් රණ්ඩු කරනවා, තරුණ වියට පත් වුණාම ඒ විතරක් නෙවෙයි විවාහක දරුවන් අතර වුණත් අසමගිකම් රණ්ඩු සරුවල් ඇති වෙනවා. මේවා පාලනය කර ගැනීමට හරිනම් දෙමාපියන් තමන්ගේ කෝපය නැත්නම් තමන් එවැනි හැසිරීමකින් වැළකිලා දරුවන් පාලනය කරන්න පුළුවන් නම් කුඩා කාලේ ඉඳලා විශේෂයෙන්ම එක එක පවුල් ඒ වගේ හදාගත්තොත් හසන්ත අපේ සමාජයේ අදට වැඩිය පවුල් තියෙන්නට පුළුවන්. හොඳට ඉවසීමෙන් කටයුතු කරන, කේන්ති ගන්න නැතුව උපේක්ෂාවෙන් කටයුතු කරන. දැන් බුදුදහමේ උපේක්ෂාව, මධ්‍යස්ථ බව, ඉවසීම කියන මේ දේවල් ඉතා හොඳින් විග්‍රහ කරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. අපි දහම් පාසල් යනකොට පුංචි කාලේ දරුවන්ට උගන්වන්නෙත් ඒකමයි. ජාතක කතා මගින්, ශාන්තිවාදී ජාතකය ආදී දේවල් වගේ. දැන් ජයලාල් රෝහණ මහත්මයා සඳහන් කරා අර ඇඟිලි කොහොමද දාගෙන ඉන්නේ, කුණු වෙනවා නේද, ඔය වගේ ප්‍රශ්න අහනවා කියලා. දැන් අපි ජාතක කතාවල හෝ එහෙම නැත්නම් ඔය මහාවංශය වගේ පොත්වල හෝ ඒ අපේ පැරණි ප්‍රබන්ධ කතාවල හෝ ඕවා ඇතුළත් වෙන සියල්ල සත්‍ය නෙවෙයි. කවර ආගමක වුණත් ඒ ආගමික නායකයන් පිළිබඳව කෙරෙන සියලුම විස්තර යථාර්ථයම නොවේ. ඒ යථාර්ථය පාදක කරගෙන ප්‍රබන්ධ ආකාරයට ඒවා ලියවෙන නිසා තමයි අපි රසවත් හැටියට ඒවා කියවන්නේ. එතකොට අපේ කේන්තිය වුණත් ඒ ආකාරයට දරුවෙකුට කතාවක් කියලා කේන්තිය නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සිද්ධියක් තමන්ටම ඒක නිර්මාණය කරලා කියන්නට පුළුවන්. ඒ නිසා මං හිතන්නේ සමාජය තුළ මේ කේන්තිය පැතිරිලා යන්නට ඉඩ නොහරින්නට දෙමාපියන්ට වග බලා ගන්නට පුළුවන්, ගුරුවරුන්ට වග බලා ගන්නට පුළුවන්, වැඩිහිටියන්ට වග බලා ගන්නට පුළුවන්. අද සමාජයේ සිදුවලා තියෙන්නේ අපි හැමදාම පවුල පිළිබඳව කතා කරනකොටත් මේක සාකච්ඡා කළා. පවුල් තනි වෙලාද තියෙන්නේ. එතකොට මේ තනි පවුල් වල එවැනි දේවල් කෙනෙකුගෙන් තව එක්කෙනෙකුට උපදේශයක් ලැබෙන්න දෙන්න අවස්ථා අඩු වෙලා තියෙනවා. තනියම පවුලේ තාත්තයි අම්මයි දරුවෝ දෙන්නවෝ, එක්කෙනාවෝ දෙන්නවෝ, තුන්දෙනාවෝ. නමුත් එදා ගමේ පවුල් අතර තිබුණු සමීප සම්බන්ධතාව නිසා එක ගෙදරකින් නොලැබෙන උපදෙස් පුංචි අම්මයි ගෙදරින්, නැන්දගේ ගෙදරින්, අත්තම්මගෙන් ඒව ලැබෙන්න පුළුවන්. අන්නේ සමාජයේ සිදුවෙලා තියෙන මේ වෙනස් වීම නිසා පුද්ගලයන් ඒ වගේම තරඟකාරී සමාජයක් වීම නිසා මුදල පසුපස හඹා යන නිසා තමන්ට මුදල් හොයන්න අනිත් එක්කෙනා මුදල් හෙවීමේ මාර්ගය වහන්න, එහෙම නැත්නම් අනිත් එක්කෙනා තමන්ට වඩා හොඳින් මුදල් හොයනවා නම් ඒක ඒ තරඟකාරී හැඟීමෙන් ඒ ගැන වෛර කරන්න, කෝප වෙන්න, මේවා සිදු වෙලා තියෙනවා. ඒ නිසා
මං හිතන්නේ අප තුලම කිසියම් සංගමයක් ඇති කරගත යුතුයි එදිනදා ජීවිතයේදීත් පොදුවේ ගත්තම හැම ක්‍රියාවකදීම. හොඳයි. අර මහපාරේ කේන්තිය ගැන අර වෛද්‍යතුමා ගැන විශ්වවිද්‍යාලේ ඒ කතාව කියද්දි මට මතක් වුණේ දැන් ලංකාව කියන්නේ මහ ලොකු රටක් නෙවෙයිනේ. දැන් පාරේදී පෑවදල වාහන පෙළට යනවා. ඉතින් වැරදීම් වෙනවා. සමහරු මේ කොට කොට යනවා. ඉස්සර කරගන්න බෑ. සමහරු කන් අඩි පුපුරන්න නලා සද්ද කරනවා. ඉතින් මේක බොහොම මේ කෝප ගන්වන කේන්ති අවස්සන ස්වභාවයක් බොහෝ විට අපේ රටේ පාරවල් වල විශේෂ නාගරික ප්‍රදේශවල තියෙන්නේ. සවලුත් එකක් තියෙනවා. කොච්චර නීතියවත් සෙල්ලුල ෆෝන් එකෙන් කතා කර කර ඔය එයාගේ පවුඩු යන එක. ඊට අපම් වැඩේ. එතන සාමාන්‍ය මං ටිකක් නලාව අඩුවෙන්ම පාවිච්චි කරන කෙනෙක් වාහනේ පද මට ඒක පුරුදු වුම වෙලා අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඉතින් කොහොම හරි දවසක් දා දැන් මට දැන් ඉස්සර කරගන්නත් ඕන. දැන් මේ ඉස්සරහා යන්නේ කෙනා මේ මීට මේකට තමයි සෑහෙන දුරක් ආවා. ඉක්මනින් යන්නත් ඕන. එයා හිතාමතාම වගේ මේක හිමින් යනවාද කියලා. ඉතින් මට පොඩි මටත් ඉතින් හරි අමනාපෙකුත් ඇති වුණා මේක. ඉතින් මේක පොඩ්ඩ රවල හැම යන්න ඕනේ කියලා හිතාගෙන ඉස්සර කර බැලින්නම් මේ මට උගන්නපු ගුරුවරියගේ මහත්ය වාහනේ පදවයි මම රැව්වනම් මම මොන මොඩේද? ඒ කියන්නේ මං හන්නේ මේ මහා පාරේ අපි රවණ ඔරවන මිනිස්සු අපිට කොහේ හරි හම්බෙන්න පුළුවන්. ජීවිතේ සමහරට කවදා හරි අපිට ලොකු උදව්වක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ බේරන කෙනාට වෙන්න පුළුවන් ඔය රවන්නේ. ඒ හින්දා මේ ලංකාව ලොකු රටක් නෙවෙයි. මේ මිනිස්සු කොහෙද හරි කොතනක හරි හම්බෙනවා. මේ මහපාර අපේ මාර්ගවල තියෙන ප්‍රශ්න, තදබදේ, වාහන වැඩිකම මේවා වෙනම ප්‍රශ්න. හැබැයි මානව සම්බන්ධතාවලට, මහජන සම්බන්ධතාවලට අපි මේවා ගැටලු කරගත යුතුද? සමහර විට අපේ පාරේ රවන්නේ නලාව ශබ්ද කරලා තර්ජනය කරන්නේ, සමහරට බනින්නේ, ඇඟිල්ල උලුක් කරන්නේ තමන්ගේ ජීවිතේ කවදා හරි බේරගන්න වෛද්‍යවරයාට වෙන්න පුළුවන්. ඔව් එහෙමයි. නලා ශබ්ද කිරීම කියන එක ඔබ දන්නවා. ඔබ සෑහෙන තරම් රටවල් වල සංචාරය කරලා තියෙන නිසා නලා ශබ්ද කිරීම මං හිතන්නේ අපේ රටත් ඔය පෙරදිග රටවල් කීපෙකුත් ගන්න පුළුවන්. ඒ තරම් නලා ශබ්ද කිරීම රිය පදවද්දී කරන වෙනත් රටවල් අඩුයි කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම යුරෝපයේ, ඇමරිකාව වගේ රටවල්. ජපානයේ ගත්තොත් මට මතකයි දැන් කෙනෙක් ඕවටේක් කරලා යන්න ඕන නම් ගිහිල්ලා ඉවරලා හෙමින් ලයිට් එක සිග්නල් එක දානවා, දෙසරයක් තුන්සරයක් දානවා. බොහොම ස්තුතියි කියලා කියන්න. දැන් හසන්ත අපේ මේ බොහොම ස්තුතියි නැත්නම් සමා වෙන්න කියන වචනේ පාවිච්චි වෙන්නෙම නැහැනේ. ජපන් සමාජය කරන්නේ ඉස්සෙල්ලම කියන්නේ ගොමෙන් නැසයි මට සමා වෙන්න කියලා තමයි ප්‍රශ්නයක් හෝ අහන්නේ. එතකොට දැන් කෙනෙක් අතින් වරදක් වුණාම එයා සමා වෙන්න කියලා කීම ඒ පුද්ගලයා හිතනවා නම් එයාගේ තත්වයට මදිකමක් කියලා. මං හිතන්නේ ඒක තමයි අපේ පරාභාය. ජනරල් මහත්තයා දැන් ස්තුති කරන්නත් ෆෝන් එක ගන්නවා සමහර උනාලා. ස්තුති කරන්න ෆෝන් එක ගන්න කන් අඩි පුපුරන්නේ. ගිහින් එන්නම් කියන්න ගන්නවා. මගේ ඒවා මම හොඳද නරකද කියන එක නෙමෙයි. සමහර ගිහින් එන්නම් කියලා ගන්න එක මහවදයක්. හරිනම් ඒක බොහොම අඩු සබ්දකින් කරන්න ඕනේ. ඒක තියෙන පොඩි රටාවල් සමහරු හදාගෙන ඉතින් හැබැයි තින් නලාව තියෙන්නේ මොකටද කියන එක අපි ප්‍රධාන වශයෙන් අවබෝධ කරගන්න ඕන. දැන් මට කියන්න ඕනේ අපි රවණ ඔරවන සමහරට తాවකාලිකව ශනිකව ඇති වෙච්ච කෝපකාරී සිතුවිල්ලක් නිසා, තරහක් නිසා අපි රවල බලන කෙනා අපේ ජීවිතේ වෙනස් කරන කෙනා වෙන්න පුළුවන්. ජීවිතේ කවදා හරි කොහෙද හරි හම්බෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, හෙදියක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අපි රවණව, අපි ඔරවනවා. ඉතින් එහෙම සමාජයක තමයි අපි මේ වගේ මාතෘකාවක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් මේ ස්වාමින් වහන්සේලා දෙනමක් දානමි පින්කමකට වඩිනවා. එක හාමුදුර කෙනෙක් ආරණ්‍ය සේනාසන වාසී, අනෙත් හාමුදුර ග්‍රාම වාසී. ආරණ්‍ය සේනාසන හාමුදුරට බොහොම ගරු කරන, භාවනා කරන, වැද ඇත්ත වශයෙන්ම සිල්වන්ත ගුණවන්ත උත්තමී, උන්වහන්සේට විශාල ශිෂ්‍ය පිරිසකුත් තියෙනවා. ඉතින් නමුත් අර ග්‍රාම වාසී හාමුදුරන්ට ඒක වරොත්තු දෙන්නේ නැතු වුණා. දැන් උන්වහන්සේ තරහෙන් තමයි හැම වෙලාවම ඉති ඉන්නේ. මොන ගහයිලා නැහැ, ආරංචි මාතට ඔක්කොම දැන් ඉවරයි කියලා ඉන්නවා. එක මඟ තමයි දානට යන්න ඕනේ. යන්න කරනොත් අර ග්‍රාමවාසී හාමුදුරු, ආරණ්‍ය වාසී හාමුදුරු හරියට අපහාස කළා. දැන් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුලත් යනවා. අපේ හාමුදුරු මෙච්චර මේ මෙයා බනිද්දි බනිද්දි වචනයක් කියන්නේ නැහැ. මේ අපේ හාමුදුරු මොකද්ද මේ වෙලා තියෙන දෙකක් කියන්නේ, එක්කෝ අපිට ඉද්ද දෙන්න ඕනේ කියලා ඉතින් ඒකල හිත යටින් හිතන්නේ. හැබැයි කියන්නේ
ඉතින් එන්නෙත් ඒ මගමයි. දැන් ඔක්කොම දැන් ආවා, දැන් විසිරෙන්න ඕනේ දෙපැත්තට. දැන් අර ආරණ්‍ය වාසී හාමුදුරුව අර ග්‍රාම වාසී හාමුදුරන්ට කියන ඔබ වහන්සේට බොහොම පිං. මට යනකනොත් එනකනොත් ඔබ වහන්සේ බොහෝ දේ කිව්වා. මට ඒකෙන් ඉවසීම පුරුදු වුණා. ඔබ වහන්සේ මේ කරපු වැඩෙන් මට ඉවසීම පුරුදු වුණා. දැන් ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලා එකිනෙකා වහන්සේට මූණට මූණ බලාගත්තා. ඒ ඒගොල්ලෝ ආවේග වැඩි වුණා. ලොකු හාමුදුරන්ට බනිනවා. ඉතින් අපේ ලොකු හාමුදුරු මුකුත් කියන්නේ. අන්තිමට පොඩි හාමුදුරුලත් ආදර්ශයක් ගත්තා. දැන් බුදු පියාණන් වහන්සේට බැනගෙන බැනගෙන යනවා. දැන් බැනලා ඉවරද? ඉවරයි. එහෙනම් මේ ගෙදරට ඥාතීන්ට එන්න කියලා කන්න බොන්න ලැහැත්ති කරලා මේ ඥාතීන් මේ එන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? මං ඒව කනවා. එහෙනම් මෙතෙක් මට මේ කීප ටික ඔක්කොම මම බාරගත්තේ නැහැ. ඔබම බාර ගන්න. ඉතින් මේ කෝපය කියන එක සංසිඳව ගන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ දරා ගැනීම, ඉවසීම, මේක බාර ගන්න එපා. ගොඩක් දුරට වෙලා තියෙනවා ඕනටත් වඩා මේ කියන ඒවා බාර ගන්නවා. ඉතින් බාර ගැනීමට හේතු නූගත්කම, අද්දකීම් නැතිකම. අද්දකීම් නැහැ. දැන් වැඩිහිටි අම්මා නිතරම තරුණ දරුවන්ට ඕනටත් වඩා උපදෙස් කියනවා. ඉතින් ඒ දරුවා තමන්ගේ වයසේ මට්ටමේ හිතලා තමයි යා කියන්නේ. ඉතින් එයා තේරුම් ගන්නේ තමන්ගේ වයසාවම. ඒ නිසා මගේ මට්ටමේ මං උපදෙස් කියන්න යන්න ඕනේ ඊට ගැළපෙන විදිහට. මං කිව යුතු දේ තියෙනවා. ඒ ප්‍රමාණයට කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම අපි මේ ගොඩක් ඕනවට වඩා පෙන්නන්න ඕනට වඩා කියන්න යාම තමයි මේ කෝප වැඩිවීමට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. එහේ අපේ හැමදෙරේ දැන් මම අර වාහනේට ඉස්සරගෙන මගේ රවාගෙන යන්න ඕනේ කියලා හිතලා හිතුණායි මට ඒ වෙලාවේ කියලා. ඉතින් මම රවන්න බලලා දැන් මේ ඉන්නේ අහවලානේ මම ඉතින්. එහෙම කරගෙන ඊයත් පස්සේ මම අඳුර අපිට කොහොමටත් ඔය රැවිලි ගෙරවිලි බෑ මේ දොර මඩලාවටම අපි පොඩ්ඩක් සොයන් විනයක් කොහොමටත් තියෙන්න පය බොරුවට නෙමෙයි ඇත්තටම කොහොමටත් ඉන්නම වෙනවා මේ ජලල් මහත්තයා මේ වෘත්තිය කේන්ති ගන්නව දැකලා තියෙනවා ප්‍රොෆෙෂනල් ඇංගර්ස් මට එක දවසක් හරි වැඩක් වුණා මේ අපි පාලක ප්‍රශ්නෙකට ලංකාවේ නෙමෙයි වෙන රටක ප්‍රාදේශීය සභාවක වෙන්න ඇති මම ඉතින් ගිහිල්ලා බොහොම ප්‍රාදේශීය සභාවල හරි වැඩ වෙනවා පෙලක් අය ඉන්නවා ටීඕල කම්බුල මිරිකුවාම ලක්කු කාලක් විතර වක්කරෙන ඒ වගේ අය ඉන්නවා ඉතින් එයායි ඉන්න ඉඳගෙන එයා ඉන්නවා ඉතින් චල් ලොකු ජන්ඩියෙක් වගේ ඉඳගෙන පාවුවේ ඉතින් බැලුවා ඔබ කියපු කාරණේ හරි මං ගිහිල්ලා ඉන්න පාඩු ඉන්න මහත්මයා ඔව් මොකද මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න කියනකොට අර ඉංජිනේරු මහත්තයෙක් ආව මගේ හිතවත ඇගෝ ආ මේ මිස්ටර් ජයල මේ වැඩේ කරලා පොඩ්ඩක් බලන්න කොහම හරි හරි අයියෝ මේක අඩි 10 15ක් නෙමෙයි කවුද අල්ලලා දෙන්නේ මංගෙට ඇක්ෂන් එක ගන්න. ඔහම කිව්වා. අර ඉංජිනේරු මහත්තයා ඉස්සරහ. මේ නම්බර් එකට මට කෝල් එකක් දෙන්නකො. තව දවස් දෙකකින් කියලා දුන්නා. මම කියන බොහොම ස්තුතියි. හරි සන්තෝෂෙන්. ඇත්තටම මේ අර ඉංජිනේරු මහත්තයා හම්බෙච්ච එක ලොකු දෙයක් මේ වෙලාවේ. මම ගියා. එයා වෘත්තීය විදියටම කේන්ති අරන් ඉන්නේ. ඊට පස්සේ තමයි මට විශේෂයෙන් වැදගත්. ඔහු මේ ඔට මං කතා කළා දුරකතනය මොකද දුන්නු තැන ඉඳම් හරි බලන් මේ වගේ කට්ටිය ඉන්නනම් කල්පනා කරලා එක්ක මනසාදා කරන නැත්නම් ජීවිතය අදා කරන හැමෝම මෙහෙම නෑ කියලත් අපි කියන්න ඕනේ හැමෝම මෙහෙම නෑ නමුත් කලාතුරකින් එහෙමයි මොකද අර ඉතා හොඳින් රාජකාරී කරන අයට සමාජයට හිතරි දෙන්න පුළුවන් ඒකයි මම ඒක කලාතුරකින් හොඳයි ඉන්නෝ ඇත්තමයි ඉන්නෝ ජීවත් වීමේ කලාව හොඳින් දැනගෙන ඒ විදිහට පෙන්නුම් කරනවා නමුත් ක්‍රියාවෙන් එහෙම නෑ එහෙම නෑ මෙතන මෙහෙමයි දැන් ඒ තාක්ෂණ නිලධාරියා අර මට අදාළ ප්‍රශ්නේ අරගෙන ඒකේ අර ප්‍රති පාර්ශ්වයේ අරගෙන ওই ගම්වල හරියට වෙන ওই දේවල් ඉතින් හරි මේ බලවන්තකම රෝමය පාවිච්චි කරනවා නැති බලවන්තකම උත් වෙනවා ඉතින් ඔහොම වෙලා මම දවස් දෙකකට පස්සේ කතා කරලා දෙන්න ටියෝ මහත්තයා මේකයි මේ
මට මැවිලා පේනවා එහා පැත්තෙන්. දැන් ඔබ ඔය කිව්වා මේ ඔබතුමියත් කිව්වා මේ මේ එක පැත්තක ඉවසීම තියෙනවනේ. එක පැත්තක ඉවසීම තියෙනවනේ. හැබැයි එක පැත්තක ඉවසීම වැඩි වුණාම මෝඩයා කියලා හිතන කට්ටිය නෝන්ජල් කියන නෝන්ජල් කියන නෝන්ජල් අයියෝ යන්නේ. එහෙම එහෙමත් තියෙනවා. මම කතා කළා මහත්මයා ආසුබෝදේශනක්. ඔහොම මම මේ කතා කරන ජයලාලා වුණා. ආ ඔව් 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 ඉදි දැන් මේ අර මං ආවේ පාරක ප්‍රශ්නයක් කතා කරගන්න කියලා. ඔව් දැන් ඒක කොයි තත්ත්වෙද තියෙන්නේ? අන්නන පණ්ඩිතය වෙනවා. එහෙන් එනවා එක කන ඈත් කරන සයිස් එක තමසම් ওই විදියට ඉන්න බාරද? මට මැවිලා පේනවා. වෙන කෙනෙකුට මේ කතා කරන්නේ නෑ නෑ මට තමයි. ඔබතුමාට? ඔව් මං හැමෝම මම කරපු වැරද්ද මොකද්ද? මම වැරද්ද වැරද්ද කියන්නේ ප්‍රශ්න ඔහමද අහන්නේ? මං ඇහුවේ ඔබතුමා ඒ කටයුත්ත කොහොමද කළේ කියලා. ඒ කටයුත්ත කොහොමද කළේ කියලා අහන්නේ තමුස කවුද? තමුස ප්‍රාදේශීය සභාපතිද? මං දන්නවා දැන් අනේ පාර්ශ්වයෙන් ලොකු අරක්කු බෝතලේ බොන්න ඇති. ඉතින් මං ඒත් ඉවසනවා. ඉවසන්න ඉවසන්න නෝන්ජල් මිනි කැටිට මට පළු යන්න බැන්න. තවමත් ප්‍රශ්න විසඳිලා නැහැ. ඔය වගේ රාජකාරියේදී කේන්තියක් අරගෙන මවාගෙන මේ ශ්‍රී ලංකාවේ පොදුම සෙනගක් ඉන්නවා අසාධාරණයට ලක් වෙච්ච. ඕකෙම පොඩි අනිත් පැත්තකු තියලා දෙන මේ හිටගෙන ඉන්න වෙලාවේ අවිසාවෙල්ල පැත්තේ රබල් පැත්තක වත්තක කාන්තාව දෙන්නේ රණ්ඩු වෙනවා. අන්තිම ප්‍රාතිංගු විදියට එක කාන්තාවක් කෙලි කප කප මෙහෙම පොල් කට්ට ගන්නවා. තීන ඔට්ට පළුවේම ගන්න මේව කරගෙන බදානගනි මෙහෙමයි මෙහෙමයි බ්ලාබා මේ අර කතිර කැති පොළු ඔක්කොම වචන කියනවා. අර කාන්තාව පාඩි ඔන්න ඩොක්ටර් මරු වැඩ ඊළඟ හට යනවා. දැන් ආයෙත් ඒක කිරි කකුන්නවා භාජනේ දා ගන්නවා පාඩි යනවා. අර කාන්තාව මම බලන් හිටියා ගස් දහයක් විතර යනකම් බනිනවා බනිනවා. බලාගේ තාත්තලා මෙහෙමයි බලාගේ අම්මලා මෙහෙමයි දැනගනින් බයන්නේ අපි ගියේ ඉතරයි. මම ඔය ඔන්නෝම දේවලුයි ගොඩාක් ආයි කතිර පොරවල් ඒ ලකුණන් චිත්‍ර කතාවලදී ඒ විදිහට බනිනවා. ඔය ඔක්කොම බනින් ජර කාන්තාව දහවෙනි ගහටත් ගිහිල්ලා කිරි එක්කව ගන්න. එතකොට අර කාන්තාව කියන බලන්න ඒකත් හරි හොඳල චොකු මෙච්චර වෙලා බැන්න බැන්න තෝත් මට බැන බියකෝ ආහන්නේ යනි පැත්තෙන් තෝත් මට බැන බියකෝ. ඒ මනුස්ස බනින්නේ නැහැ. ඒකක් මරු වෙලා බලන්න කොච්චර හොඳද කියන්නේ. මට වචනයක් කියුවේ නැහැ. මටත් බැන බියකෝ කොයි කියන්නේ. එයා බලාපොරොත්තු වෙනවා අනිත් පැත්තෙන් කැත්තට මොල්ල වගේ එන එක. මම හිතන්නේ හසන්ත හරි වෛද්‍යවා හරි කිව්වා අර ගෙදර වැඩ කරන්න එතු ඉන්න තරහට කියලා. දැන් ඒ හොඳම ප්‍රතිචාරයක් ගෙදර වැඩ නොකිරීම නෙවෙයි. දැන් කෙනෙක් Tamanට විරුද්ධව යමක් කරනවා නම් ඒක ගණන් නොගෙන ඉඳීම කතා නොකර ඉඳීමත් පංචන හොඳ දඬුවමක්. බ්‍රහ්ම දණ්ඩේ කියලා ඒක නිහඬ භාවයේ හරි ගැඹුරුයි. නිහඬ කමේ ප්‍රතිචාරි අර්ථවත් ගර්භණීය නිශ්ශබ්දතාවක්. ඔය ඇත්තටම මේ කෙනෙකුට තරහ යනවා නම් ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවනේ තරහ අඩු කරගන්න. ඉතින් පළවෙනි දේ තමයි තරහ ගියා කියලා තමන්ට දැනෙන එක. අපි දන්නවා තරහ ගියාම හෘද ස්පන්දන වේගවත් වෙනවා. තමන්ගේ හිතට ගතට දැනෙනවා තමන්ට තරහ ගියා කියලා. ඒ අවස්ථාවේ තමයි යම්කිසි ක්‍රියාමාර්ගයකට ගන්න ඕන. තරහ ගියාට පස්සේ අර අපි කතා කරා වගේ ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ. කොයිතරම් තමන්ට අසාධාරණයක් වුණත් කොයිතරම් අපහාසයක් කරන්න හැදුවත් තරංගයක් තිබුණත් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ නැතුව පොඩ්ඩක් නැවතිලා බලන්න ඕන. විනාඩි 5ක් 10කට පහු කරන්න ඕන. කෙනෙක් Tamanට බැන්නොත් එහෙම ගැහුවොත් එහෙම ගහන්න ආවොත් එහෙම එතනින් ආරක්ෂා වෙන එක වෙනම දෙයක්. නමුත් අර විරුද්ධව යමක් කරන්න කලින් පොඩ්ඩක් වෙලාව අරගෙන අර තරහ අඩු වුණාට පස්සේ තමයි ඒ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ කරොත් සමහරලාට වෙන්නේ හරි හැටියට Tamanට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නත් බැරි වෙනවා. සමහරලාට Taman කරන දේ
තමන්ම නිකන් යෝක කෙනෙක් විහිළුකාරයෙක් කෙනෙක් විතරයි වෙන්නේ. ඒක නිසා ඒ අවස්ථාවේදී පුළුවන් තරම් දේවල් කල් දාන්න ඕන. දැන් අර අපි සාමාන්‍ය ජීවිතයේදී කියනවානේ 10ට ගණන් කරන්න 100ට ගණන් කරන්න 10ට ගණන් කරන එක නම් මදි හොඳටම. නමුත් ඒ අවස්ථාවේදී පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා සින්දුවක් අහන එක, එහෙම නැත්නම් වෙන රූපවාහිනී නරඹන්නේ එක, වෙනත් තමන් ආදරය කරන කෙනෙක් කතා කරන එක, මේ වගේ දෙයකින් අර තරහා අඩු වෙනකන් ඉඳලා තරහා අඩු වුණාට පස්සේ තමයි ඒ අවස්ථාව ගැන හොඳට හිතලා මතලා තීරණයකට යන්න ඕන. ඒ එතකොට තමන්ට පුළුවන් ඇයි මට මෙහෙම තරහා ගියේ? ඇත්තටම මෙහෙම තරහා යන දෙයක් තිබුණාද? මට අසාධාරණයක් වුණාද? අසාධාරණයක් වුණා නම් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා තමන්ට මේ සංවිධානාත්මක ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තරහ ගියපු වෙලාවට ප්‍රකෝප වෙන්නේ හරි හටියට විරුද්ධ වෙන්නවත් බැරි වෙන එක. ඒ වගේම තරහ අඩු කරගන්න දීර්ඝකාලීන වශයෙන් අපි දන්නවා තරහ ප්‍රකාශ කරන්න ඕනේ. හිතේ තරහ තද කරගෙන ඉන්නේ නැතුව අර කලින් කිව්වා වගේ පොතපතක ලියන්න පුළුවන්, කවියක් ලියන්න පුළුවන්, සාහිත්‍යමය කටයුතුක නියැලෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා තරහ පිට කරන්න පුළුවන්. දැන් කාලේ මේ සමාජ මාධ්‍යවලත් විවිධ දේවල් කරනවා. නමුත් එතනදී වෙන්නේ තරහ ප්‍රකෝපය වෛරය සමාජය තුළ පැතිරෙන එක. ඉතින් සමාජය තුළ තමන්ගේ හිතේ තියෙන තරහ සමාජය තුළ පැතිරවන්නත් සුදුසු නැහැ. ඒ වගේම දිගින් දිගට තරහ යනවා නම් විවිධ භාවනා උපක්‍රම, රිලැක්සේෂන් එක්සයිසස් ආ විවිධ තරහ පාලනය කරගැනීමේ උපක්‍රම මානසික සෞඛ්‍ය සායනයකට ඇවිල්ලා ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් එහෙම තරහ තමන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්ද? එහෙම සාමාන්‍ය තත්ත්වයක් නම් තරහ පාලනය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. එහෙම මානසික රෝගයක කොටසක්ද? එහෙම නැත්නම් මානසික රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්න ඕන. ඉතින් ඒ තත්ත්වය තුළින් තමන්ගේ තරහ පාලනය කරගත්තොත් තරහ නිසා දීර්ඝකාලීනව ඇති වෙන සමාජීය ප්‍රශ්න වගේම මානසික හා කායික ප්‍රශ්නත් අඩු කරගන්න පුළුවන්. පහරට පහරක් එකට එක කිරීම සමහරට ඒව දුර යන අවස්ථාවට අර කිව්වා වගේම නොංජල් වෙලත් බෑ. සමහරට තමන් හරි බව පෙන්වන්නට වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉවසීම එන දැන් විශේෂයෙන් එකට එක කරන එක හරියට අද සමාජය දැන් අන්තර්ජාලය, Facebook පාවිච්චි කරනවා, මාධ්‍ය පාවිච්චි කරනවා, පුවත්පත් හරහා සමාජයට විද්‍යුත් මාධ්‍ය, ගුවන් විදුලි බැනඩ ගහ ගන්නවා. මෙහෙන් එකක් දුන්නා මෙහෙන් එකක් දෙනවා, එහෙන් එකක් දුන්නා මෙහෙන් ඊට වඩා එකක් දෙනවා. නම් නොකියා පහර දෙනවා. පුද්ගලයෝ අතර, සංවිධාන අතර, කණ්ඩායම් අතර එකට එක කිරීම. එකට එක කිරීම. ඒව නරඹලා මිනිස්සු සතුරු වෙන්නත් තියෙනවනේ. දේශපාලන සාකච්ඡාවක රණ්ඩුවක් බලලා තමයි මිනිස්සු සතුරු වෙන්නේ. ඕනම සාකච්ඡාවක වැදගත් කරනට වඩා ප්‍රකෝප වෙලා තරහ ගිහිල්ලා කෑ ගහන බලලා ඒකෙන් සතුරු වෙන කොටසකුත් ඉන්නවා. ඔව් දැන් ඇත්තම අර බණ කියනලාට දැන් කවුරු හරි අමනා බැන ගන්නවා නම් බණ අහන්නේ ඒක අහනවා. ළමයා කෑගව ළමයාවත් කොනිටලා නිස්සද්ද වෙන්නේ කියලා රේඩියෝ කත්වල අර කතාව අහනවා. ලයිට්ොත් නිමලා ඒක තමයි අහන්නේ. මේ බණ වැඩන්නේ දෙන්නෙක් බැන ගන්නවා නම් ඒක හරි ඒකට තමයි වැඩි කැමති. ඒක පුදුම එකක් අද. යාවත් රණ්ඩුවන්න ලස්සන මේක දන්න අය ඉන්නවා. මේක තමයි ක්‍රමය කියලා දන්න අය උපක්‍රමශීලී ලෙස විශේෂයෙන් අන්තර්ජාලයෙන් පාවිච්චි කරලා උපක්‍රමශීලී ලෙස කරන ඒවට අහු වෙන්න හොඳ නැහැ. ගැටවලට තමන් පුළුවන් තරම් ඉවසගෙන ඉන්න ඕන, පුළුවන් තරම් අර කේන්තිය වෙනුවට ශාන්තිය පතුරවන්න ඕනේ. මේ ප්‍රතිඵල තියෙනවා. දැන් අපි මේ ප්‍රතිඵල භුක්ති විඳපු අය අත්දැකීම් මේ මම කියන්නේ ඉවසාගෙන ඉඳලා සමහරට අන්තිමට අපි දැන් මේ දොරමඩලා වටපට්ටම් වගේ වැඩසටහන් තදබල ලෙස විවේචනය කරපු අය හිටියා. සමහර අවුරුදු 18ක්නේ නෝක මොකක් කළත් වැරදි, හොඳක් කළත් වැරදි, මොනවා කළත් මේ දොරමඩලා මොන හරි හොඳ දෙයක් කළත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ස්වභාවයෙන් ඒත් හැබැයි ඉතින් එහෙම ඒක තේරෙනවා ද්වේෂයෙන් සහ ස්වභාවයෙන් කියලා. අනේ කිඹුල්ලෝ දකින්න පස්සේ කාලේදී අපිටම අවස්ථාව ලැබිලා තියෙනවා යම් යම් ප්‍රශ්නවලදී මේ එන වෛද්‍යවරුන්ගෙන් අරේ මේ සහයෝගය අරන් දීලා උදව් කරන්න ඒ අයට එහෙම කරන්නත් අපිටම අවස්ථාව ලැබිලා. ඉතින් අපි එකද හරි මිත්‍රයි. අපි එදා ඒ තරහ වෙලා කෝප වෙලා අපිත් එකට එක කරන්න ගියානම් අපි මොන මෝඩයෝද? එහින්ද ඉවසීම තම වටින්නේ. පුළුවන් තරම් ඉවසන එක තමයි වටින්නේ. හසන්ත වටන මැවිලා පේනවා ජයලල් රෝහණ මහත්මයා මේ කියපු අර කාන්තාවන් දෙන්න ඇත්තට මේ නිහඬව ඉඳගෙන කිරි කපපු ඒ කාන්තාව මට නම් හිතෙනවා හරිම ශ්‍රේෂ්ඨයි කියලා. දැන් හසන්ත මං ඉස්සෙල්ලා මගේ කල්පත ගැන අලුත්ම මතකෙන් කිව්වනේ මම ඒකේ කවිපන්තියක් තියෙනවා සංහිඳියාවේ ඉසිවර යානෝ කියලා. මං ඇත්තටම කියන්නම් තේමාව මොකද්ද කියලා. අපේ ශිෂ්‍ය දැනට මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක් තමයි මට ඔය කල්පන්තියට පාදක වුණේ.
දැන් එතන තියෙන්නේ කොයිතරම් බාධක කොයිතරම් විවේචන කොයිතරම් ගර්ජනා මොනවා ආවත් කොයිතරම් හොඳට මේ ආගමානුකූලව විශ්වවිද්‍යාලය තුළ තමන්ගේ ආයතනය තුළ තමන්ගේ අංශය තුළ කොයිතරම් මෛත්‍රිය පතුරුවමින් බුදුදහමට අනුව ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ හොඳ සංහිඳියාවක් ඇති කළා කියන ඒ මා දුටු දේ තමයි සංහිඳියාවේ ඉසිවර යano කියලා ඒ මාතෘකාවේ මම ඒ කල්පෙල් ලිව්වේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ තමයි එතනින් ඒකට තේමාව හැටියට තියෙන්නේ උන්වහන්සේ අත්විඳ දෙයක් මම දුටු දෙයක් දැන් මේ සංහිඳියාව කියන වචනේ මෙතෙන්ට ආපු නිසා මම හිතන්නේ මෙතනත් අර කෝපය ට අනිත් පැත්ත තමයි විරුද්ධ වචන තමයි මේ සංහිඳියාවනේ අපි කවුරුවත් එක්ක ද්වේෂයකින් වෛරයකින් කටයුතු නොකර ජාතීන් අතර හෝ වර්ග අතර හෝ එවැනි කෝපයක් ද්වේෂයක් ඊර්ෂාවක් එකිනෙකා පරයායෑමක් එහෙම නොකර අපි හැමදෙනා එක්කම සමගින් ඉන්න පුළුවන් නම් මං හිතන්නේ එතන තියෙනවා අර කෝපය වෙනුවට ඉවසීම සංහිඳියාව. එතකොට අපේ රටට දැන් අවශ්‍ය වෙලා තියෙනවා මේක අපේ රට විතරක් නෙවෙයි කවර රටක වුණත් දැන් බොහෝ රටවල ඇති වෙන මේ යුද්ධ ගැන බලනකොට එතන තියෙන්නේ බල අරගලය. එතකොට මේ සියල්ල කෝපය ද්වේෂය නිසා ඇති වෙන දේවල් අවශ්‍යතා තමන්ගේ දේවල් පමණයි මූලික අවශ්‍යතා හැටියට හිතන්නේ. එතකොට එහෙම නැතුව අපේ රටේ වුණත් අපේ මේ පුංචි සමාජයේ වුණත් අපි හැමදෙනාම මේ කෝපය කියන එක හැකිතරම් පාලනය කළා. අපි ස්වාමීන් වහන්සේ කිව්වා සඳහන් කළා වගේ මෛත්‍රිය හිතෙන් පමණක් නොවේ ක්‍රියාවෙනුත් ඉටු කරලා කරනවා නම් අපිට ඒ සංහිඳියාව ඇති කරමින් කෝපය වෙනුවට මෛත්‍රිය මේක අපිට අර සෝදලා දාන්න බෑ. කෝපය අපේ සමාජයෙන් හෝ කවර මිනිස් සමාජයකින් වුණත් ඒවා අවම කරගනිමින් අපිට යහපත් සමාජයක් ගොඩනගා ගන්න පුළුවන් නම් මම හිතන්නේ හසන්ත ඔබ කෝපය කියන මාතෘකාව අරගෙන අද මේ කරපු දොරමඩලාවෙන් හොඳ දෙයක් සිදු වුණා කියලා අපිට හිතන්න පුළුවන්. එසේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද දොරමඩලාවට වැඩම කරලා ඉන්නේ ස්වාමින් වහන්සේ නමක් මේ මූලාසනයේ ඉන්නේ. දැන් මේ වැඩසටහන මම හොඳින්ම දන්නවා. කිතුණු අය විශාල පිරිසක් බලනවා, ඉස්ලාම් භක්තිකයන් බලනවා, හින්දු අයත් බලනවා. අපට කතා කරන ඒවා අපට ලැබෙන ලිපි දුරකථන ඇමතුම් වලින් මම සාක්ෂි සහිතව කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කිසි කෝපයක් තරහක් නැහැ. මේ හාමුදුරුවෝ විතරක් මොකද අද මේ දොරමඩලාවේ අපේ ආගමික නායකයෝ කෝ කියලා එහෙම අහන්නේ නැහැ. ඒ වගේම අපි ඒ වගේම අනිකුත් ඒ ආගමික නායකයොත් මේ වැඩසටහනට ගැඳවල මේ අවුරුදු 18ක්නේ ඔය කියන සංහිඳියාව එකමුතුකම පිළිබඳව අපි අපට පුළුවන් විදියට හැකි හැම විටම සමාජයට ආදර්ශයක් දෙන්න පුරෝගාමී වෙච්ච වැඩසටහන අපි ඔය ආගමික නායකයන් එක වේදිකාවකට ගැඳවලා ජීවිතය ගැන, ප්‍රශ්න ගැන, දරුවෝ ගැන, අනාගතය ගැන කතා කරන සම්ප්‍රදාය පටන් ගත්තේ දොරමඩලාවේ. ඒ මේ සංහිඳියාව කියන එක බලෙන් ඇති කරන්න බෑ. ඒක අවබෝධය තුළින් හදවත් තුළින් ඇතිවිය යුතු දෙයක්. අපේ හඳුරන්නේ මම ඒ ඔබතුමේ මාතෘකාවට ආපු හින්දා ඒ දොරමඩලාව වැඩසටහන ජපානයේ NHK නාලිකාව, රූපවාහිනී නාලිකාව, ඒක ලෝකයට ආදර්ශයක් හැටියට සලකලා මේ වර්ගවාදී ජාතිවාදී ගැටුම් වලින් ලෝකේ රත් වෙලා ගිනි ගන්නා සමයක මාධ්‍ය මගින් මේක ලෝකයට දුන්නු ආදර්ශයක් හැටියට සලකලා දොරමඩලා වැඩසටහනේ කොටසක් ජපන් භාෂාවෙන් උපසිරැසි සහිතව ජපානයේ NHK නාලිකාවේ විකාශය කළා. මුදල් තෑග්ගක් පිරිනැමුව අපේ ITN මාධ්‍යයට ස්වාධීන රූපවාහිනියට මේ අවුරුදු 10කට පමණ පෙර වෙච්ච එකක්. මම ඒ කාරණාව කිව්වේ ඉතින් කාලයක් තිස්සේ අපි එක් කරනවා. ඒක අපි බලන විදිහ දැන් ස්වාමීන් වහන්සේ නමක් මෙතන වැඩ හිටියයි කියලා වහන්සේ බොහොම මේ කිසිම ගැටුම් මවුලෝන එහෙම කිසිම දෙයක් කතා කළේ නැහැ. ඒ වගේම කාටත් පොදුවේ ජාතික ආගමික ભેදයෙන් තොරව හැමෝටම වැදගත් සාධාරණ දේවල් ටිකක් නිකන් කිසිම කෝපයකින් තොරව ඒ අය බලන් ඉන්නවා. ඒක තමයි සංහිඳියාව කියලා කියන්නේ. ඒ වටින දේ උකහා ගන්නවා ජාති ආගම් ભેදයෙන් තොරව. ඉතින් කෝපයෙන් තොර සමාජයක් ඇතිකරන්න අපිට පුළුවන් විදිහට අපි දායක වෙමු. මේ මාතෘකාව නැවත කතා කළොත් හොඳයි කියලාත් හිතෙනවා. කරුණු ඉතුරු කරලා අපි නවත්තමු. ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවති රත්නජෝති නායක ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ, ඒ වගේම ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයා, මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා, මහාචාර්ය කුසුමා කරුණාරත් මහත්මිය, ඔබ සියලු දෙනාටත් අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හමුදු සමගාමීව ඔබට ආයිබෝවන්. සිරිලක ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි.
විභව ශක්තියම ආලෝකයේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසි